ෆයිබොප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවස බලගන්වන්න. 1212 මතන්න. අයිබෝන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයේ සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් සිරස්තල වෙතයි. ගෝඨාභයට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය කුණුකන චෝදනා කැලිෆෝනියා අධිකරණය නිෂ්ප්‍රභ කරයි. සියලු රණවිරුවන්ට කෙලෙහිගුණ දක්වන්නට පසුබට වන්නේ නැහැ. ජනපති දුර අපේක්ෂක සජිත්ගෙන් ප්‍රකාශයක්. දලමාත්‍යදුරේට සුදුසුම පුද්ගලයා ජාතික ජනබලවේගය සතු බව අනුර කුමාර කියයි. මේ තියෙන්නේ ඔබේ ස්වභාවික පැහැ. මේ පැහැ මෙතනින් මෙතනට ගේන්න නම් ෆෑර් ඇන්ඩ් ලව්ලි විටමින් තෙරපි දෙන්න. ඔබේ ස්වභාවික පැහැ ආයෙත් ඔබටම. සන්ඩේ ලීඩර් හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ හමුවේ පැවරූ නඩුව ප්‍රතික්ෂේප කරත් හිටුවීමට එම අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශ අතරතුරු දී බලාපොරොත්තු වන්න. ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතීන් මැතිවරණ කොමිසම විසින් උදරාගෙන ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. මිදනී ප්‍රදේශයේ ඊයේ පැවති ජනරැලියකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මිදනිය නගරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. විශ්වය පුරා විහිදී ගිය පුදුජන ජයරාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු මේ සමහර දිනු මහින්ද නම් උතුම් සොයුර ඇසු පෙළ සමත් සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අපි සැලසුමක් යොදනවා. ඒ වගේම ඒ පාඨමාලා ආර්ථිකයට සුදුසු වන පරිදි තමුන්නාංශලා හිතනවා ඇති කලා අංශයෙන් උපාධියක් ලැබුණ නම් කලා අංශයෙන් උසස් පෙළ සමත් වෙලා තියෙනවා නම් තමුන්ට හොඳ රැකියාවක් ලබා ගන්න බැහැයි කියලා. නමුත් තොරතුරු තාක්ෂණය තුළ ඉතා කෙටි කාලයක් තුළ ඒ බුද්ධිමතුන් පුහුණු කරන්නට පුළුවන් හොඳ වේතනයක් තියෙන ආර්ථිකයට වැදගත් වන රැකියාවන් වෙනුවෙන් පුහුණු කරන්නට. රජිත් කියනවා නම් මේ අවුරුදු 54 හාදියා එයා තරුණයි කියලා. ඔය ඊට වඩා අවුරුදු 10-15ක් වැඩි වෙච්ච කෙනෙකුටත් කියත හැකි තරුණයි කියලා. අනික රජිත් මහත්තයා ඒ දණ්ඩ යන හැටි දැක්කම කොහොම හත්තලාද තරුණයි කියලා හිතන්නේ? ඒ වගේ ඒ දණ්ඩ යන ප්‍රාණමයෙන් මේ කියන ප්‍රාණය දෙන්නම් කියලා. ප්‍රාණය දෙන්නම් කියන ප්‍රාණමයෙන් ඒ දණ්ඩ බදාගෙන යනවා. උතානවන්න ගෙවල් හදන්න ණය දීලා ණය ගෙන්නේ නැහැ කියලා ඒ අහිංසක කාන්තාව ගෙදර නුත්තලියට දාලා ලොක් කරලා යතුරත් අරගෙන පුතානෝ. පුතානෝගේ ඔක්සිජන් දැන් අපිට භාම්දුරන්ට කියලා බණක් කියවන්න බෑ. මොකද මැතිවරණ නීතිය තහනම්. මැතිවරණ නීතියෙන් කියනවා භාම්දුරන්ට කියලා බණ කියවන්න බැරිලු. භාම්දුර පන්සල් යන්නත් බෑ. මෝදි පූජා කියන්නත් බෑ. අපි ඉතිහාසයේ එදා ඉඳලා හද වෙනකම් පන්සල් මෝදි පූජා වලට ගියා. විවස්ථාවෙන් දීලා තියෙන අපේ අයිති ආගම වැඩයිම අයිතිය මූලික අයිතිය අපේ මුදුරගෙන තියෙනවා. මැතිවරණ කොමිසම ඉතින් අපි කියන්න ඕනේ මැතිවරණ කොමිසමට අපිට තියෙන අයිතිය විවස්ථාවෙන් ලබා දීලා තියෙන අයිතිය උදරගන්න කිසිම අයිතියක් නැහැ. මැතිවරණ කොමසාරිස්වරයාට දානයක් දෙන්න බැරි නම් බණක් කියවන්න බැරි නම් පන්සලට ගිහිල්ලා බුදුන් වඳින්න බැරි නම් අපි කොහොමද මේ රටේ බෞද්ධයන් වශයෙන් ඔළුව උස්සගෙන ඉන්නේ? ආගමික නායකයන් වශයෙන් කොහොමද ඉන්නේ අනිත් ආගම්වල? ඉතින් මේවා තමයි මේ ආණ්ඩුව කරවන්නේ. එකින්ද සහෝදරුනි මේක සාධාරණයි කියන එක අපිට බෞද්ධයන් වශයෙන් විතරක් නෙවෙයි හැම ආගමක නායකයෙක් වශයෙන් කතෝලිකයා පල්ලියට යන්න ඕනේ ඉඳලා Hindu භක්තිකයා යන්න ඕන. ඉතින් මේ தත්ත්වය හරිදී මැතිවරණ කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව සාධාරණක් ඇති වෙනවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එකින්ද සහෝදරෝනි
මේ මූලික අයිතිය නැති කරලා මොකද්ද මේ ආණ්ඩුවල ප්‍රතිපත්තිය කියන එක අපිට දැනගන්න ඕන. මේක තමයි ක්‍රමානුකූලව ජනතාව ආපස්සට ඇදලා දාන යුගයක් බවට පත් කරන්න හදන්නේ. මේ අතර වැඩ කරන රටක් සාර්ථක දැක්මක් යන තේමාව යටතේ පැවැත්වෙන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ රක්වන්න නගරයේදී පැවැතුනේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මැණික් ව්‍යාපාරය අපි අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙනෙන්නට පුළුවන්. මේ මැණික් ව්‍යාපාරය අපිට සෑම අංගයකින්ම අපිට දියුණු කරන්නට පුළුවන්. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන්නට පුළුවන්. ලෝකයේ මැණික් කේන්ද්‍රය බවට අපිට ලංකාව පත් කරගන්නට අපිට පුළුවන්. මෙන්න මේ හේතුව නිසා මැණික් කර්මාන්තය දියුණු කරන්නට අවශ්‍ය සෑම සහයෝගයක්ම මැණික් කර්මාන්ත කරුවන් වෙනුවෙන් දීමට රජය ක්‍රියා කරනවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. මේ ගම්මානවල පතල් කරන ජනතාව ඉන්නවා. එදා බලපත්‍ර ඉඩම් වල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් අවසර දුන්නා. අද ඒක දෙන්නේ නැහැ ආපාල ආණ්ඩුවෙන්. අද දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ආවම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙරටේ ජනාධිපතිවරයා වුණාම ඒ සියලුම දෙනාට සාධාරණය කරන්න අපි කටයුතු කරනවා කියන එක අපි ඔබතුම් මුනාස්තර මතක් කරන්න ඕනේ. මට වැරදුනා. මගේ කටින් මං ශ්‍රීමුඛය කියලා මගේ කටට කියාගත්තා සමා වෙන්න කියලා. මෙවැනි වගකීමක් නැති මෙහෙම නායකයෙක් කියලා කියාගන්න කෙනෙකුට ඔබ රට බාර දෙන්න සූදානම්ද? ඒ වගේ කෙනෙකුට රට බාර දුන්නොත් මුළු රටටම sorry.com තමයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. යුද්ධය නිම කළ සියලු රණවිරුවන්ට කෙලෙහි ගුණ දැක්වීමට තමා කිසිවිටකත් පසුබට නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පදනම් ආයතනයේ ඊයේ පැවති රණවිරු හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ බිරු පෞර සංවිධානයේ රණවිරුවන් අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඒ රණවිරුවන්ගේ කරපිටින් යන්නේ නැති අපි මේ රටේ බොහොම සාධාරණ ජනතාව ගැන කැක්කුමක් තියෙන චෝදනා නැති හොරකම් නැති වෙන දේවල් නැති නායකයෙක් අපි ඉදිරිපත් කරලා ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මිනිමැරුන් චෝදනා නැහැ, හොරකම් කිරීමේ චෝදනා නැහැ. පොඩි කාලේ ඉස්කෝලේ ගියාම විහිළු කරන වගේ මොකද කිය ශ්‍රීමුඛය කියන පටන් ගත්තා. එච්චර එකම චෝදනාව. ආරක්ෂාව අතහැරලා දාපු ලිහලා දාපු රටක තමයි අපි පහුගිය අවුරුදු 10 ජීවත් වෙලා තියෙන්නේ. ඒ අවුරුදු 10 අපි මේ රටේ පාතාලයට ත්‍රස්තවාදීන්ට නිදහස ඒගොල්ලෝගේ වැඩ කටයුතු කරගෙන යන ඉඩ දීලා අපි අඳගොළු බිහිර වගේ ජීවත් වුණා. ඒක තමයි ආරක්ෂක අංශවලින් සිද්ධ වුණේ. පල්ලැහැ නිලධාරීන්ට සහ සෙසු නිලයේන්ට රණවිරුවන්ට අපිට බයින්න බෑ. මේවා ආරක්ෂක කවුන්සලයේ තීරණය කරගෙන අඳුනාගෙන අවශ්‍ය පීවර ගන්න ඕනේ. අපි අලුත් ආණ්ඩුවේ පළවෙනි පත්වීම මුළු රටම පිළිගන්න සරත් ෆොන්සේකා මැතිතුමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. රටක් දියුණු කරන්නට නම් 16 වෙනිදා ජයග්‍රහණයත් සමග ඊළඟ දවසේ සිට අපි නිර්මාණය කරන රජය කුසලතාවය, හැකියාව, දක්ෂතාවය මත පමණයි පදනම් වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනේ. යුද්ධේ නිමා කරපු සේවයේ සිටින ආරක්ෂකංශ නිලධාරීන් සහ දැනට විශ්‍රාම ගිය කණ්ඩායම මේ දෙකොට්ටාසයටම කෙලෙහි ගුණ දැක්වීමේ ක්‍රියාවලිය අපේ නව ආණ්ඩුව ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. එදා රණවිරුවන් උපයෝගී කරගෙන මොනවද නොකරේ? පාරේ කුණු ටිකක් ඉවත් කරා තමුන්නාන්සලා උපයෝගී කරගෙන. රජ කුමාරවරුන්ට රේස් කාර් පදින්ද වැලිකොට්ට ගැහුවෙත් රණවිරුවා. සංගීත සම්දර්ශනත් පැවැත්වුව මගේ පියාණන් හදපු රන්වියන ඉදිරිපිට. දලදා හාමුදුරු ඉදිරිපිට. මේ සංගීත සම්දර්ශන පැවැත්වු. නියම බෞද්ධකම නේද? මේකද රටට අවශ්‍ය වෙන්නේ? රටද වේරගත්තු නියම රණවිරුවා ඉන්නේ වෙන පැතිවල නෙවෙයි සජිත් ප්‍රේමදාසත් සමග හංසයත් සමග ඉන්නේ කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. පසුගිය වසර 30ක කාලය තුළ බලයේ සිටි මුදල් ඇමතිවරුන්ට සාපේක්ෂව එම තනතුරට සුදුසුම පුද්ගලයා ජාතික ජනබලවේගයේ සතු බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ රත්නපුර නගරයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. බිඳවැටුණු රට ගොඩනගමු අපි යන තේමාව යටතේ ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් රත්නපුර නගරයේදී ඊයේ පැවැත්වුණා.
දසක හතක වැඩි කාලයක් මෙරටේ ආර්ථිකයේ ගොඩනැගීම පිළිබඳ පුරාජීරු මෙරටේ ජනතාව ඇති වෙනකන් ඇහුවා. අත වෙනකොට ජනතාවට මොනතරම්ද කියනවනම් දේශපාලනේ පා වෙන තරමට මේවා අහලා තිබෙනවා. මෙරට හදන්න කියලා බලාගෙන තමයි හැමදාම ජනතාව ඡන්ද දුන්නේ පාලකයන්. හැබැයි ඡන්ද ගත්ත පාලකේ ඒකට ප්‍රතිපක්ෂව වැඩ කරනවා. ජනතාවගේ අපේක්ෂාවයි පාලකයාගේ අපේක්ෂාවයි දෙකක්. මහින්දගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු 53ක් රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු. මහින්දගේ ආණ්ඩුව රට පාලනය කරපු කට්ටියම තමයි රනිල්ගේ ආණ්ඩුව රට පාලනය කළේ. ජනතාව ඡන්දේ දීලා ආණ්ඩු මාර කරා කියලා කිව්වට ආපහුවෙරලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? එකම ආණ්ඩුව තමයි හදලා තිබෙන්නේ. සමහර අය අපෙන් අහනවා සහෝදරය, ඔයගලගේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳයි. හැබැයි ඔයගලගේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳ වුණාට ඔය වැඩේ කරන මුදල් ඇමති කවුද? හරි, ඔය පැත්තේ හිටපු මුදල් ඇමතිලා කවුද? 94 ඉඳන් 2005 වෙනකන් මුදල් ඇමති චන්ද්‍රිකා. ඕ ලෙවල් පන්තිවත් ආර්ථික විද්‍යාව ඉගෙනගෙන නැහැ. මම අපහාස කරනව නෙවෙයි. ඇයම අපිට කිව්වා ඇය වැඩියෙන් කැමති නාට්‍ය කලාවට, චිත්‍ර කලාවට, උඩ රට නැටුම් කරා, චිත්‍ර ඇඳ චිත්‍ර ප්‍රදර්ශන තිබ්බා. හොඳයි, ඒ ඇයගේ හැකියාව. ඊට පස්සේ මුදල් ඇමති කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. අවුරුදු 10ක් ආපහු. මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති කම මොකක්ද? මේ ළඟදී අපි දැක්කනේ ණය හොයාගන්නේ කොහොමද කියනකොට ආපුවාම අපි කරන්න. ඊට පස්සේ මුදල් ඇමති කවුද? රවි කරුණාය. කොහොමද මේ? දැන් මුදල් ඇමති කවුද? මංගල සමරවීර. මේ අවුරුදු 30ටම රටේ හිටපු මුදල් ඇමතිවරුත් එක්ක සංසන්දනය කරලා බලනකොට මම හඬ දෙක. අපේ හඳුනේ සහෝදර යෝජනා කරමු. මොකක්ද? ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ කළමනාකරණය පිළිබඳව උපාධිධාරී කෝප් සභාවේ සභාපතිවරයා, මෙරටේ ආර්ථික විද්‍යාව සහ ආර්ථික චලනයන් පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක්, ජනතාවත් එක්ක වැඩ කරපු කෙනෙක්, විශේෂයෙන්ම මුදල් ඇමති කියන්නේ මහජනගේ දේපල හොරා නොකන කෙනෙක් නම් තෝරාගත යුත්තේ ජාතික ජනබලවේගයේ කණ්ඩායම. එනිසා අපි ඔබට එක සහතිකයක් දෙනවා. මේ රට බාර දෙන්න අපිට මේ රට ගොඩනැගීමට සමත් වෙන කණ්ඩායමත් එක්ක තමයි ජාතික ජනබලවේගය මෙවර මැතිවරණ ව්‍යාපාර ඉදිරිපත් කළා තිබෙන්නේ. ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක කොළඹ ලොකු ව්‍යාපාරිකයන් සියල්ලම ශැංග්‍රිලා හෝටලෙට කැඳෙව්වා. මම අද අඩිසියේ පාරේ ඇවිල්ලා තියෙනවා පොඩි මිනිහාගේ ආර්ථිකය ගැන කතා කරන්න. මේ රටේ පොඩි මිනිහා ආර්ථිකය ඇති කරන්න තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විවෘත ආර්ථිකය ඇති කරේ. කොළඹ පොඩි මිනිහා ආර්ථිකය ගෙනියන්න තැන හදලා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා කියලා කියන්න කැමතියි. අද අපි කියන්නේ එතුමාගේ පුත්‍ර රත්නය සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකතුමාට ඡන්ද දීලා නොවැම්බර් 16 වෙනිදා පොඩි මිනිහා ආර්ථිකය ආරක්ෂා කරන්න කියලා මම කියනවා. අපි 2015 මේ රට බාරගත්තද්දී මේගොල්ලෝ ණය අරගෙන 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 ණය ගෙවන්න බැරි තත්ත්වයක තිබුණේ. වෙන එකක් තියා ණය ගෙවන්න ණය ගන්න බැරි තත්ත්වයක් තිබුණේ. එහෙම වෙනවනම් බංකොලොත් වෙනවා. කොහොම හරි මේක අල්ලගෙන අපි හැදු අමාරු කාලයක් තිබුණා. වැට් වැඩි කරන්න තිබුණා මම ණය කියන්නේ නැහැ. ඒත් වැට් වැඩි කරපු නිසා තමයි ළඟම පාසල් හොඳම පාසල් තියෙන්නේ. වැට් වැඩි කරපු නිසා තමයි ස්ටෙන්ස් අපිට නොමිලේ දෙන්න පුළුවන්. ඒත් අනික් අතට පෙට්‍රෝල් මිල අඩු කරා. මෙතන සේවය කරයන් තමන්ගේ ස්වයං රැකිය අවසන් වුණයන් පස්සේ මොකද්ද කරන්නේ? ඒ නිසා ස්වයං රැකියා කරන අයට අනාගතය සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා කියලා මම මෙතන ප්‍රකාශ කරනවා. තමන්ගේ අනාගතය කොතනද? පොඩි මිනිහා ආර්ථිකය කොතනද? තමන් ආරක්ෂා වෙන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ පෝට්ටුවට දුන්නත් පුළුවන් ද ආරක්ෂා වෙන්නේ? එනම එකක් කියන්නේ, එහෙම දුන්නොත් මේ සෙරෙප්පු ගලවල රනින් ෂූස් දාන්න ගහනකොට දුවන්න. අපි එක්ක සෙරෙප්පු දාගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මෙතන මේ වැඩ කටයුතු සියල්ලම කරේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව, ජනාධිපති අපි එක්ක නැතුව. මට සුළුතරයක් තිබුණේ කොහොම හරි අවුරුදු 4.5ක් මේ කල්ලගෙන ආවා මේක දියුණු කරන්න. දැන් කියන්නේ අපේ ජනාධිපතිවරයෙක් දෙන්න, අපිටම බහුතරයක් තියෙන 125ක් තියෙන පාර්ලිමේන්තුවක් දෙන්න, අපේම පළාත් සභාවක් දෙන්න. එහෙනම් රොකට් එක වාගේ අපි ඉදිරියට යනවා කියලා ප්‍රකාශ කරමින් නොවැම්බර් 16 වෙනිදා හංසයාට ළඟ කතිර ගහලා සජිත් ප්‍රේමදාස ඡන්දේ දීලා අපේ ආණ්ඩුවක් ඇති කරමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සභාව මම අවසන් කරනවා. සන්ඩේ ලීඩර් හිටපු කතරු ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ පැවරු නඩුව ප්‍රතික්ෂේප කර අත්හිටුවීමට එම අධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. හිටපු සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණ හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවේ ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ වදහිංසා යන චෝදනා යටතේ. 2011 අවසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ යුද සමය අවසානයේ සිදු වූ සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර ඇති බවත්, එම සාහසික වැඩපිළිවෙලේ නිර්මාතෘ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් නඩු ඉදිරිපත් කළ පාර්ශවය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම පැමිණිල්කාර අහිංසා වික්‍රමතුංග මහත්මියගේ පියාවන ලසන්ත වික්‍රමතුංග මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ට තර්ජනයක් සිදුටු බැවින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන් බවත්, ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවීම වැළැක්වීමට කටයුතු කළ බවත් පැමිණිල්කාර පාර්ශවය චෝදනා කර තිබුණා. කෙසේ වෙතත් කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයට මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කිරීම සඳහා අධිකරණමය බලයක් නොමැති බැවින් නඩුව සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට මෞසමක් ගොනු කළා. යනුවෙන් මෞසම සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ තීන්දුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය විසින් පසුගිය 17 වනදා ලබා දෙනු ලැබුවා. තීන්දුවේ දැක්වෙන්නේ පැමිණිලිකාර පාර්ශවය විසින් චෝදනා ගොනු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල මට්ටමින් ක්‍රියාත්මක කළ ක්‍රියාකලාපයකට එරෙහිව වන බවයි. ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් ඍජු පියවරක් ගත් බවට චෝදනා ඉදිරිපත් කර නොමැති බවත්, චෝදනාව පදනම් වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටු කළ භූමිකාව සම්බන්ධයෙන් වන බවත් අධිකරණ තීන්දුවේ පෙන්වා දී තිබෙනවා. එය විදේශීය රාජ්‍ය නිලධාරියෙකුගේ නිල රාජකාරි කටයුත්තක් වන බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ප්‍රතිපත්තිය වන්නේ එවැනි අවස්ථාවකදී ඔහුට රාජකාරි මුක්තිය හිමිවන බව පිළිගැනීම බවත් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණ තීන්දුවේ සඳහන්. එම නෛතික හේතුව නිසා ඉදිරිපත් වූ ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ඉදිරියට රැගෙන යාමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොපැවරෙන බැවින් නඩුව ප්‍රතික්ෂේප කර අත්හිටුවීම සඳහා තීන්දුව කරන බව අධිකරණය සඳහන් කර තිබෙනවා. ටීවී දෙරණ 14 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ ලය සහ ලය සංගීත ප්‍රසංගය විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයකින් පසුගියදා නිලුම්පොකුණ රංගශාලාවේදී පැවැත්වුණා. මෙම ප්‍රසංගය සංවිධාන කර තිබුණේ මනුසත් දෙරණට සවිබල පිණිසයි. ටීවී දෙරණ ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් ලය සහ ලය වැඩසටහන ප්‍රවීණ සහ ජනප්‍රිය කලාකරුවන් රසකගේ සහභාගීත්වයෙන් පසුගියදා නිලුම්පොකුණ රංගශාලාවේදී පැවැත්වුණා. ලේ සහ ලය සංගීත ප්‍රසංගය සංවිධාන කරනු ලැබුවේ දෙරණ 14 වන සංවත්සරයට සමගාමීවයි. මෙම වැඩසටහන සංගීතවත් කෙරුණේ සිහ ශක්ති සංගීතයෙන්. සහලය පළවෙනි වතාවට අපි නැරඹුවේ ඉතා සාර්ථක ප්‍රසංගයක්. හොඳ වින්දනයක් ලැබුවා. හොඳට ඕගනයිස් කරලා තිබුණා. හොන් සද්දරෙන්ටත් අපේ කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. අපේ කමත් එක්ක තියෙන හොඳ සංයෝගයක් හරිම සතුටුයි. ඇත්තටම හරි ෂෝක්, හොඳ අත්දැකීමක්. දිවයිනේ මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය අද වන විට අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් උතුරු පළාතේ තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මේ වන විට රාජාංගනය, අංගමුව, තබ්බෝව, කුකුලේගඟ සහ දෙදුරුවයේ වාන්දොරටු තවමත් විවෘතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. විශේෂයෙන් රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නායාමයේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් වලංගු වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය පත්මකුමාර ජයසිංහ මහතා අද දින 24 පැය නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ. කහ නිවේදනය, එහෙම නැත්නම් විමසිල්ලෙන් ඉන්න කියන නිවේදනය නිකුත් කරලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් කෑගල්ල, යටියන්තොට, දැරණියගල, බුලත්කොහපිටිය, කෑගල්ල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට කහ නිවේදනය නිකුත් කරලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, ඉංගිරිය, බුලත්සිංහල, පාලින්ද නුවර කියන ප්‍රාදේශීය ලේකම්
කට්ටාශවලට කහනිවේදනය නිකුත් කරලා තියෙනවා. බදුලි දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල පස්සර සහ ඇල්ල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට කහනිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ අතර සූදානමින් සිටින්න කියන නිවේදනය, එහෙම නැත්නම් ඇම්බ නිවේදනය නිකුත් කරලා තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ දෙහිහොවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට විශේෂ අවධානය යොමු කරන්නයි කියලා නිවේදනය නිකුත් කරලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මතුගම, දොඩංගොඩ, බේරුවෙල, කළුතර, හොරණ සහ පානදුර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල විශේෂයෙන්ම කණ්ඩි කඩාවැටීමේ අවධානම තියෙනවා. මේ තත්ත්වය දිවයිනේ අනිත් තැන්වලටත් තියෙනවා. මම දැන් මේ කතා කරපු දිස්ත්‍රික්ක හතරටත් තියෙනවා, හතරේ අනිත් තැන්වලටත් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ විමසිල්ලෙන් ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංශාස්තවීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දී තිබෙනවා. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි හයක් අද අලෙවම පිළිපැනීම හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල වී තිබෙනවා. අදාළ දුම්රිය පිළිගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. ටීඑම් දිල්ෂාන් පදනම මගින් බෙන්දොට, කොස්ගොඩ සහ බලපිටිය බල ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්වහාර 100ක් ලබා දීමේ වැඩසටහනක් බෙන්දොටදී පැවැත්වුණා. උසස් අධ්‍යාපනයේ දක්වාම එක් සිසුවෙකුට රුපියල් 6400ක් වටිනා ශිෂ්‍යත්ව ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර පෙර පාසල් ළමුන් සඳහා පොත් සහ මුදල් ආධාර ලබා දීමක්ද එහිදී සිදු කෙරුණා. බලපිටිය උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසල් සිසුන් 65 දෙනෙකුගේ දහම් කුසලතා ඇගීමේ වැඩසටහනක් පසුගියදා අහුංගල්ල පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානයේදී පැවැතුණා. ඒ පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දහම් පාසල් දරුවන් ඇගීමේ විශේෂ වැඩසටහන වෙනුවෙන් ඒ සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන කාරණාව නැනගුණ දෙකම තිබෙන ශ්‍රේෂ්ඨ දරුවන් මේ සමාජයට දායාද කරන්න. අද දින මධ්‍යහන පුවත් විකාශය නිමවට පත් වෙනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට.